මානසික සුවතාවය ඇති කර ගැනීමට හැකියාව ලැබීම ගැනත් අපි නිරන්තරයෙන්ම කතා කරනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ උතුම් පුන් පොහෝ දිනයේදී මේ උදෑසන හමුව ඔබේ කායික මානසික සුවතාවයට ගැටලු වලට බුදු දහම අනුව විසඳුම් සොයන්නට යාම තුලින් ඔබේ ඒ නිදුක් නිරෝගී භාවයට අපිට අත්ලක් සපයන්නට පුළුවන්කම ලැබේවි කියලා. ඒ අත්ල සපයන්නේ හැමදාමත් අපේ ආරාධනාවෙන් අපේ මැදිරියට වැඩම කරන මෙහෙණින් වහන්සේ විසින්. අපි වන්දනාමානිතව ගෞරවපූර්වකව මේ අවස්ථාවේදී අද උදෑසනින්ම පින්බරව පිළිගන්නට සූදානම් වෙනවා. මනෝ උපදේශිකා ධර්මාචාරිණී පඬුවස්නවර ධම්මා සංගමිත්තා අපේ මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේව පාද නමස්කාරයෙන් අප පිළිගන්නේ අපේ මෙහෙණින් වහන්සේ හැම දිනාටම මේ උන්වහන්සේගෙන් අද අපි මෙතෙන් පටන් ඔබේ කායික මානසික සුවතාවය වෙනුවෙන් ප්‍රශ්න අහලා විසඳුම් හොයන්නට කල්පනා කරනවා එහෙම නේද මුදිත ඔව් දිනෝෂා තරුණ සිතට බොදු සිසිල අපේ වැඩසටහන් මාලාවේ මේ වෙද්දී පොහෝ දිනයන් කිහිපයක් අපි පසු කරා ඉතින් ලැබෙන ප්‍රතිචාර විමසීම් මේ හැම දෙයක් එක්කම අපට දැනෙන හැඟෙන කාරණාව තමයි අපේ වැඩසටහන් මාලාවත් එක්ක තරුණ පරම්පරාව පමණක් නොවේ අපට වඩා බාල පරම්පරාව වැඩිහිටි පරම්පරාව මේ හැමදෙනාම එක සිතින් යුක්තව අපේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා. ඒ නිසා අපි අදත් මේ හැමදෙනාටම ආරාධනා කරමු මෙතනින් ඉඳන් මේ ආරම්භ කරන හෝරාවක කාලය පින් සිතින් යුක්තව දහම් කරුණු වලින් පොහොසත් වන හෝරාවක් බවට පත් කරගන්නට කියලා. හැමදාමත් ඉර නගින්නෙත් ඉර බහින්නෙත් එකම රිද්මයකට කියලා අපි හඳුනාගෙන තියෙනවා. හැබැයි සෝබාදහමේ රිද්මය අපි හඳුනාගෙන තිබුණට තරුණිය පසුන අපි අපේ ජීවන රිද්මය නිසි විදිහට හඳුනාගෙන තියනවාද? මේ ප්‍රශ්නේ අපි හැමෝටම තියෙනවා. අපි හරියට අපේ ජීවන රිද්මය හඳුනාගෙන නැති නිසා බොහෝ වෙලාවට ජීවිතය අනර්ථදායී විදිහට ගත කරනවා. ඉතින් අද දවසේදී මේ සෝතනම් වෙන්නේ බුදුදහමට අනුව ජීවිතය අර්ථවත්ව ගත කරන්නේ කොහොමද කියලා නිසි මඟ පෙන්වීමක් ඔබට කරන්නට. जीवित निशी पारधि निशी आकार अपिट बहु विलावट तरण परंपरावट तमय अभियोग वलट गटल वलट मुहन देट सिधुवेन्न विशेषेन्मी अपे वेडस्टहन वेडि इड कड़कन्वाण तरण परंपरावट मुहन देन सिद्धवेन अभियोग वलट गटल वलट बुधदहमसुरन विसुम होयानट इधन अदत् अपिसोदान अपिट ओबट नगिन गटल वलट विसुम होयान अपे मे मूलिक තුලදී අපේ මෙහෙණින් වහන්සේ අවසරයි දැන් තරුණ සිතට එන ගැටලුනේ අපි මේ ඔබ වහන්සේගෙන් විමසන්නේ හැමදාමත් හැම පෝයෙටම මේ කාලයේදී තාරුණ්‍යයට තියෙන ප්‍රධානම අභියෝගය බහුතරයකට උසස් පෙළ විභාගයේ දැන් උසස් පෙළ විභාගයේ අවසාන වෙන්න ඕන්න මෙන්න කියලා තියෙන්නේ. එනිසා මට හිතෙනවා ඔබ වහන්සේ යම් කිසි අවවාදයක් සමහර විට විභාගයට මූණ දෙන හුඟ දෙනෙක් මේ වැඩසටහන නොබලනවා වෙන්න පුළුවන් විභාගයට පාඩම් කරන නිසා. නමුත් gedara අය බලනවානේ. ඒ නිසා දැන් විභාගයේ අවසන් වෙනවත් එක්කම ප්‍රතිඵල මානසිකත්වයක් එනවා. ඊළඟ විභාගයේ එනකන් හෝ ප්‍රතිඵල එනකන් හෝ කාලයක් ගත කරන්න වෙනවා. අවසරයි අපි කැමති ඔබ වහන්සේ මෙන්න මේ තරුණ ප්‍රජාවට යම් කිසි අවවාදයක් දෙනවා නම් උන්න ඔය කාලය අපි කොහොමද ගත කරන්නේ ඔය ප්‍රතිපල බීතිය යුතු මානසිකත්වයෙන් මිදෙන්නේ කොහොමද කියලා අපිට පහදා දෙන්න මෙහෙණින් වහන්සේ හොඳයි පුතා සියලු දෙනාටම තෙරුවන් සරණයි සුබ උදෑසනක් හොඳ මාතෘකාවක් දිනුස දියණිය මතු කරේ මේ වෙනකොට විද්‍යා විෂය හදාරන උසස් පෙළ දරුවොත් ගණිත විෂය හදාරන දරුවොත් අදින් විභාගයේ නිමාවට පත් කරමින් ඉන්න අවස්ථාවක් වාණිජ විෂය ධාරාව කලා විෂය ධාරාව හදාරන දරුවන්ට 6 වෙනිදා වෙනකන් නොවැම්බර් මට දැනෙන විදිහට විභාගයේ පැවැත්වෙනවා අපේ දියණිය මතක් කළා වගේ විභාගයේ නිසා දරුවෝ මේ වෙලාවට පාඩම් කරමින් සිටිනව ඇති බොහෝ විට දෙමව්පියෝ තව තමන්ගේ යාළු මිත්‍රාදී මේ වැඩසටහන නරඹාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම උසස් පෙළ විභාගය අපේ ජීවිතේ පුතේ විභාගය පමණක් නෙමේ ජීවිතේ කියන්නේ බොහෝ දෙනෙක් මේ විභාගය ගැටලුවක් කරගෙන තියෙනවා දැන් බලන්න අපි පොඩ්ඩක් ඊට එහාවට යමු දැන් ශිෂ්‍යත්ව විභාගයට දරුවෝ මේ මූණ දින්නනේ මේ පහුගිය මේ මා මේ සතිය තුල එතකොට දැන් පහේ ශිෂ්‍යත්ව විභාගයට මූණ දුන්නු දරුවා
प्रतिपल इनका बलागन इन नैने ईगव ए दारू हयवन श्रेणी विषय हदारांड सूदा नंब सिटीन इट पास हत श्रेणी अट श्रेणी नमे दिवसें ए दारुआ ए विभाग बलट සූදානම්ෙනවා ඒ අතර ප්‍රතිඵලත් ලැබෙනවා සාමාන්‍ය පෙළ දරුවෙකුටත් ඒ වගේමයි උසස් පෙළ විශේෂයෙන් මේ උසස් පෙළ දරුවෝ විභාගය තමයි මගේ ජීවිතය කියලා විභාගය ජීවිතය කරගන්න කොටසකුත් අපේ සමාජයේ ඉන්නවා ඒ එහෙම ඉඳලා මේ විභාග බීතිකාව අපේ දියණිය කිව්වා වගේ විභාග මානසිකත්වයේ විභාග බීතිකාව නිසා ප්‍රතිඵල බලාපොරොත්තුෙන් නිවසට වෙලා කල්පනා කර කර විකෘති මානසිකත්වයක් කරා යන අවස්ථාවක් නැතුව නොවේ ඒකට අපෙන් විමසන්නේ විභාගයේ ලියලා ඉවර වෙලා දරුව මොනවද කරන්න ඕනේ මොනවද කළ යුත්තේ අපට කොච්චර දේවල් තියෙනවද පුතා කරන්න විභාගේ ඉවර වෙලා විභාගයේ ප්‍රතිඵල එනකන් ප්‍රතිඵල දිහා බලාගෙන ඉන්නේ නැතුව උදාහරණයක් වශයෙන් මම මතක් කළොත් දියණියක් උසස් පෙළ විභාගයට මූණ දුන්නු දියණියක් දැන් විද්‍යා විෂය ධාරාව හදාරලා ගණිත විෂය ධාරාව හදාරලා ඒක ගැනම හිත හිත හිටියොත් එයාගේ ජීවිතේ හරීම අපරාධයකට පත් වෙනවා. එහෙම නෙමෙයි දැන් මේ නිමාඩු කාලයේ විභාග කාලයේ පුරාම අම්මා කෑම ටික උයලා දුන්නානේ. අම්මා කණ්ඩ බොණ්ඩ ටික ලැහැත්ති කරලා දුවට දුන්නා. දැන් විභාගේ ඉවර වුණාම දියණියකට පුළුවන් අම්මට උදව් කරන්න කුස්සියට ගිහින් ඒ අම්මට කෑම බීම අම්මා ඉන්න මේ මම මේ අම්මා මට ගොඩක් නිමා විභාග කාලෙම සැලකුවා ඒ නිසා මම කෑම ටිකක් උයන්න පුරුදු වෙන්න පුළුවන් දියණියක් වශයෙන් ඊට පස්සේ දියණ නොයෙකුත් දැන් අද ඔය මාධ්‍යයේ ජනමාධ්‍යවල තියෙනවා නොයෙකුත් කෑම හදන විදිහ එතකොට කෑම ටිකක් හදන්න එක එක ක්‍රමවලට කෑම හදලා ගෙදර ආයට දෙන්න පුළුවන් යාළුවන්ට දෙන්න පුළුවන් මහණ්ඩ ගොතන්න පුළුවන් මොකද මේක ගෑනු දරුවෙකුට විභාගේ නෙමේ ජීවිතේ කියන්නේ එයින් පරිබාහිර ගොඩක් දේවල් තියෙනවා එතකොට මැහුම්ගේ තුන් තියෙනවා ඉහුම් පියුම් කරන්න පුළුවනි තව නොයෙකුත් ගෙදර අලංකාර කරන්න මල් ටිකක් විසුතුරු මල් ටිකක් වගා කරන්න පුළුවනි එතකොට පුතේකුට අපේ පිරිමි දරුවෙකුට විභාගයට මූණ දීලා ඉවර වෙලා පරිගණක විෂයක් අපි පරිගණක හදාරන්න පුළුවන් විෂයක්. ඒ වගේම තව අලුතෙන් භාෂාවක් ඉගෙන ගන්න පුළුවන් පිරිමි දරුවෙකුට ගෑනු දරුවෝ කාටත්. ඊට අමතරව දැන් ඔය රියදුරු බලපත්‍රයකට රියදුරු පුහුණුව දැන් තරුණ 18 සම්පූර්ණ වෙන්න ඕනේ අපේ රටේ නීතියට අපි ගරු කරලා. එතකොට මේ දරුවන්ට කොච්චර දේවල් කරන්න තියෙනවද දැන් ගමේ දරුවෙක් අපි කල්පනා කරමුකෝ. කුඹුරු වැඩ කරලා ගොවිතැන්පත් කරන දෙමව්පියන්ගේ දරුවෙක් විභාගයේ ඉවර වෙලා ඒ තාත්තට කුඹුරට ගිහින් කුඹුරු වැඩ කරන්න උදව් කරොතින් ඒ වගේ ව්‍යාපාරයක යෙදෙන දෙමව්පියෙකුගේ දරුවෙක් ව්‍යාපාරවලට ප්‍රතිඵල එනකම් ව්‍යාපාරවලට උදව් කරනවා ඒ උදව් කරලා අමතරව පොඩි ආදායමකුත් සපය ගන්න පුළුවන් ඒ අතර කාලයේ තුරදී පුළුවන් මේ දරුවන්ට පොඩි ඔය එක එක ව්‍යාපාර තියෙන පොඩි මේ ඇඟලුම් කර්මාන්ත තියෙනවා. ඉතින් තමන්ගේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එනකම් බලාගෙන ඉන්නේ නැතුව පුංචි දෙයක් කරලා පොඩි මුදලක් උපය ගන්න පුළුවන්. මොකද ඊගාව විශ්වවිද්‍යාලයට හෝ බාහිර උපාධියකට හෝ තමන්ට ඉගෙන ගන්න පුංචි මුදලක් රැකියාවක් ඒ කාල සීමාව තුළදී මොකද විශ්වවිද්‍යාලයට පිවිසෙන්නත් දරුවන්ට මාස 6ක් අවුරුද්දක් විතර නිකන් කාලේ අපරාධ ගෙදර නිවසට වෙලා ඉන්න වෙනවා. මේ කාලේ හිත හිත ප්‍රතිඵල එනකම් මම පාස් වෙයිද මම අසමත් වෙයිද කියලා හිත හිත ඉන්නවට වඩා දරුවෙකුට කොච්චර දේවල් කරන්න තියෙනවද පුතාද මේ සමාජේ ඒ විතරක් නෙමෙයිනේ එතකොට දැන් දරුවා මේ මානසිකව විභාග ප්‍රතිඵල මතම ජීවත් වෙන දරුවා දරුවෝ එකතු වෙලා කණ්ඩායම් වශයෙන් නොයෙකුත් නරක දේවල් වලට පුරුදු වලට ඇබ්බැහි වෙනවා. ඒ නරක පුරුදු වලට නරක යාළුවත් එක්ක ඇසුරට ගියාම තමන්ගේ ජීවිතේ නිකම්ම ආයාලෙමිය යදෙනවා. දරුවට ඉගෙනගෙන සරසවි මරන් ලැබපු දරුවෙක් ඔය විභාග ප්‍රතිඵල එන කාල සීමාව තුලදී නරක ඇසුරකට වැටිලා ඔය මද්ද්‍රව්වේ මත්පැන් මත් කුඩු වගේ දේවල් වලට දරුවෙක් යොමු වුණොත් අර දරුවගේ ජීවිත කාලෙම විනාශ වෙලා යනවනේ. ඒ නිසා මගේ දූ පුතුන් හොඳට මතක තියාගන්න ඕන විභාග මේ අම්මලා තාත්තලා මේ නරඹන වැඩි ඒගොල්ල දරුවන්ට
පෙන්නලා දෙන්න ඕනේ දරුව මොකකට හරි යොමු කරන්න ඕන අනිවාර්යයෙන්ම මොනවා හරි අමතර විෂයක් හදාරන්න භාෂාවක් හදාරන්න අනික පුතේ බලන්න දැන් කලා විෂය හදාරපු දරුවෙකුට පුළුවනේ නිසදස් පන්තියක් ගොඩනගන්න කවි පන්තියක් නව කතාවක් ලියන්න පුළුවන් කෙටි කතාවක් ලියන්න පුළුවනි මේ වගේ කොච්චර දේවල් දරුවන්ට කරන්න තියෙනවද මේ වගේ තමන්ගේ හැකියා මේ දියුණු කරගන්න පුළුවනි එතකොට දැන් දරුවෙක් අපි කියමු උසස් පෙළ හදාරපු දරුවෙක් තමන් ඉහළින්ම ප්‍රතිඵල බලාපොරොත්තු වෙන දරුවෙකුට පුළුවන් ඊගාවට තමන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ගණිත විෂය ධාරාව නම් ඒහා සම්බන්ධව තොරතුරු රැස් කරලා ඒවා මේ ක්‍රියාත්මක කරන්න හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන් මේ නිවාඩු කාලේ. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. දරුව හොඳට හිතලා කල්පනා කරන්න ඕනේ මේ ප්‍රතිඵල එනකම් ප්‍රතිඵල ගැන හිතන්න එපා. ප්‍රතිඵල අනිවාර්යයෙන්ම සුභවාදීව ප්‍රතිඵල ගැන හිතන්න. මේ වෙලාවේ මට මතක් වෙනවා දින සපුතා පොඩි වෙලාවක් දෙන්න. අපේ උපාධි කරලා උපාධියේ පාස් වෙලා ඉන්න දරුවොත් බොහෝ විට රජයේ පත්වීමක් එනකන් උපාධිය සමත් වෙලා අපරාධේ අවුරුදු දෙක තුන කාලයේ නිකම්ම නිකරුණේ කාලයේ ගෙවිලා යන රජයේ රැකියාවක් එන තුරු බලාගෙන ඉන්නවා කොච්චරනම් තමන්ගේ ජීවිතේ භාගයක්ම නිකම්ම නිකන් ව්‍යසනයට පත් වෙලානේ මේ ප්‍රති මේ උසස් පෙළ හදාරලා උපාධිය හදාරලා හොඳ ප්‍රතිඵලයක් ඇවිල්ලා රජයේ සේවාවක් රජයේ සේවයට එහෙම නෙමෙයි කොච්චර තියෙනවද මේ නොයෙකුත් මේ අපේ පෞද්ගලික දේකට යොමු වෙලා එතකන් රජයේ පත්වීමක් එනකන් කරන්න කොච්චර දේවල් තියෙනවද අමතර යම් කිසි කටයුත්තකට වෙලහෙළදාමක් ගොවිතැන්පතක් පළතුරු ටිකක් මේ මේ විකුණලා තමන්ට හොඳ මුදලක් හොයාගන්න මේ වගේ හුඟක් සම්පත් උපදවා ගන්න තියෙන රටක් අපේ මව්බිම ඒ නිසා විභාගයේ මූණ දීපු දරුවෝ නිකම්ම නිකං කාලේ විනංගු කරන්නේ නැතුව කල්පනා කරලා තමන්ගේ ඉදිරි ජීවිතයට සැලසුමක් හදාගෙන ඒ අනුව ක්‍රියා කරොත් කවදාකවත් විභාග අපරාධෙ මගේ කාලය නිකන් නිකඩුනේ ගෙවුණා කියලා පසුතැවිලි වෙන්න අවස්ථාවක් වෙන්නේ නැහැ හොඳ වාසනාවන්ත කාලයක් ගෙවන්න පුළුවන් වේවි අමතර දෙයකට තමන්ගේ ගත සිත දෙකම යොමු කළොත් කියලා මම හිතනවා පුතා අවසරයි මෙහෙනින් මහන්ස මේ වෙලාවේදී මම හිතන්නේ මේ උද්ගත වෙලා තියෙන තත්ත්වයක් එක්ක අපේ සමාජයේ තරුණ පිරිස වැඩිහිටි පිරිස ඒ වගේම දරුවොත් ලොකු මානසික පීඩනයකින් ඉන්නවා වෙන්නට පුළුවන් සමහර වෙලාවට මේ තත්ත්වය මතම නෙමෙයි බොහෝ වෙලාවට ජීවිතයේදී මානසික පීඩනය ඇති වෙන අවස්ථා අපි දැකලා තියෙන සමහර වෙලාවට අපිත් සමග තාමත් සිනහවෙන් කෙලෙදරෙන් පසුවෙන් අපේම මිතුරු මිතුරියන් බොහෝ වෙලාවට මානසික පීඩනයකින් පසු වෙලා ඕන් සිය දිවි හානි කරගන්නට පවා පෙළඹෙන අවස්ථා අපිට අහන්න දකින්න ලැබිලා තියෙනවා. ඉතින් බොහෝ වෙලාවට මේ විදිහට ඇයි මානසික පීඩනය කියන තත්ත්වය ඇති වෙන්නේ මෙහෙන්නේ? ඔව් පුතා දැන් මේ වෙලාවේ හැමෝම ඉන්නේ මානසික පීඩනයකින්. අපි ඔය ඉස්සරින් ඔය මානසික පීඩනය මොකද්ද කියලාත් මට මතකයි අපි කතා කරා. මේ මානසික පීඩනයේ අර්ථකථන කරන්න යන්නේ නැහැ. මොකද මේකට ගොඩාක් නිර්වචන තියෙනවා. එතකොට මානසික පීඩනයට අපි ගොදුරු වෙන්නේ අපේ සිතට ලොකු බියක් ත්‍රාසයක් තැතිගැන්මක් යම් කිසි දරා ගන්න දැන් මානසික පීඩනය කියන්නේ පුතේ අපේ හිතට අපේ හිසට දරා ගන්න බැරි තරම් දෙයක් අපි හිස මත පටවා ගැනීම තුලින් හිස මත තබා ගැනීම තුලින් තමයි අපිට මානසික පීඩනයට අපි ලක් වෙන්නේ. එතකොට මේ මානසික පීඩනය නොයෙක් ආකාරයකින් සිද්ධ වෙනවා. මේ මානසික පීඩනය අපිට දරා ගන්න බැරුව පුපුරලා යන තරම් අපේ හිස මත ලොකු බරක් වැටුණාම තමයි ඒ තත්ත්වයට අපිපත් වෙන්නේ. එතකොට ඒක සමහර විට මේ කායිකව අපි හිතමු ලොකු කියන්නේ වාතය මේ පිපිරීමකින් ඒ වගේම සෙම දැන් ශරීරය ගත්තාම සෙම අධිකව රෝගයකින් පෙළෙන කෙනෙකුට නිතරම බියක් හිතට දැනෙනවා. එයා නිතරම මට මොනාවේද මේ තියෙන මේ தත්වෙත් එක්ක මේ දවස්වල හුඟක් දෙනෙක් හෙම්බිරිසාව කැස්ස වගේ දේවල් වලිනුත් මටත් මේ රෝගයට හැදිලාද කියලා ලොකු මානසික පීඩනයකින් පසු වෙනවා. එතකොට මේ මානසික පීඩනය ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පුතේ අපි අනවශ්‍ය සිතුවිලි පුරවගෙන ඉන්නවා. අතීත වර්තමාන අනාගත කියන කාල තුනේම සිතුවිලි අතීතේ
අපි කරපු දේවල් අපේ හොඳ දේවල් වෙන්න පුළුවන් නරක දේවල් වෙන්න පුළුවන් අතීතයේ අපි අතින් සිදුවිනු වැරදි තියෙනවනේ අපි එව්වත් හිතේ ගොඩ ගහගෙන ඉන්නවා එතකොට මේ අතීත සිදුවීම් ඒ සිතුවිලි අපට වද දෙනවා සිතට වද දීම තුලින් ඒ අතීත සිදුවීම් අපේ මනසට පුදුමාකාර විදියට වද දීමෙන් අපිට මානසික පීඩනේ උග්‍ර වෙනවා ඒ වගේම තමයි දැන් අනාගතේ අපි ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා කරන්න ගොඩක් දේවල් අපි සිහින මවනවා පුතේ එතකොට අනාගතේ මම මේ දේවල් කරන්න ඕන කියලා සිහින මැවීම තුලින් අපිට ලොකු පීඩනයක් ඇති වෙන දිවා රාත්‍රියේ නිින්දට ගියත් යම් කිසි වැඩක් කරන්න ගියත් අර සිතුවිල්ලත් එක්කම අපි පීඩණයට පත් වෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අතීතයේ දේවල් ගැනත් ඔළුවට ගන්න හිතන්න අනවශ්‍ය විදිහට එපා අනාගතයේ දේවල් අපි ලොකුවට සිහිනවවන්න එපා මේ වර්තමානයේ මේ මොහොතේ දේවල් පමණක් හිතලා අදාද කළ යුතු දේ අදම කළොත් කවදාකවත් අපිට මානසික පීඩනයකට උග්‍ර වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. පුංචි උදාහරණයකට දැන් මම උදාහරණයක් ගත්තොත් රැකියාවක් කරන කෙනෙක් නිරන්තරයෙන්ම ඒ රැකියාව හරියාකාරව රැකියාවටම තැන දීලා රැකියාව කරන්න ඕනේ. ඒ රැකියාවත් එක්ක වෙන වෙන දේවල් පටල ගැනීමෙන් ඒ රැකියාව හරියට කරන්න බැරුව යනවා. ඉගෙන ගන්න ළමයෙක් උසස් පෙළ කරන දරුවෙකුට ඉගෙනීමට අදාළව පාඩම් ටික සකස් කරගන්න ඕනේ. අවුරුදු දෙකක් පළවෙනි අවුරුද්ද නිකම්ම ගෙවිලා ගියොත් වාරයට අදාළ කොටස් ඉගෙන ගත්තේ නැති වුණොතින් ඒ වාරේ ගෙවිලා යනවා. දෙවෙනි වාරේ අදාළ පාඩම් ටික සකස් කරගත්තේ නැත්නම් ඒවත් ගොඩ ගැහෙනවා. මේ විදිහට අවුරුදු දෙකම විභාගයේ කිට්ටු වුණාම දරා ගන්න බැරි මානසිකත්වයකට අන්න ඒ දරුවට විභාග මානසික පීඩනයකට ලක් වෙනවා. ඊට පස්සේ නොයෙක් රෝග අපේ මානසිකව රෝගී වෙනකොට කායිකව රෝගී වෙනවා. නිදිමත එනවා, ඉසේ කැක්කුම එනවා, අපි ඇසුරු කරන අය නුරුස්සනවා, ඒ වගේම නිතරම පිපාසය එනවා. හෘද ස්පන්දනයේ මේ ගැස්ම වැඩි වෙනවා. ඒ වගේ නොයෙකුත් රෝග මේ රෝග ලයිස්තුවක්ම තියෙනවා මහ විශාල පීඩනයකට විභාගේ මම මේ සරල උදාහරණයක් ගත්තේ විභාගෙවත් කරගන්න බැරි තරමට දරුවා මානසිකව වැටෙනවා අන්තිමට විභාගේ හෙට විභාගේ නම් අද රෝහල් ගත වෙලා ඉන්න සිද්ධ වෙනවා ඒ එහෙම වෙන්නේම අද කළ යුතු දේ අද නොකිරීම තුලින් තමයි දරුවා මානසික ව්‍යසනයකට පත් වෙන අනවශ්‍ය දේවල් වලින් අපේ මනස පුරවගෙන ඇල්බර්ට් එලිස් කියලා තියෙනවා පුතේ මිනිසා කියන්නේ හේතුවාදී සත්වේ මේ හේතුවාදී සත්වයා අහේතුවාදී සිතුවිලි වලින් මනස පුරවගත්තාම නිරන්තරයෙන්ම මානසික පීඩනයකට පත් වෙනවා ඒ නිසා අනවශ්‍ය සිතුවිලි වලින් මනස පුරවගන්නේ නැතුව වර්තමානයේ ජීවත් වීම තුලින් මානසික පීඩනයක් අපිට බලපාන්නේ නැහැ කියලා මම දියණියට මතක් කරනවා. හොඳයි අවසරයි අපේ මෑණියෝ අපේ බෞද්ධ දර්ශනය තුළ භාවනාව කියන කාරණාවට බොහොම සුවිශේෂී තැනක් හිමි වෙනවානේ. දැන් වර්තමානයේ වෙද්දී බටහිර වෛද්‍ය ක්‍රමය තුලත් භාවනාව කියන දේ පිළිගන්නවා සහ ඒ සම්බන්ධයෙන් ගැඹුරු පරිශ්‍රණ සිද්ධ කරනවා. මේක අපි අපේ ප්‍රායෝගික ජීවිතයට ගත්තොත් එහෙම අපි දකිනවා ඇතමුන් තරුණ වයසේදීම මේ භාවනාව කියන දේ පිළිබඳව ගවේෂණය කරනවා සහ ඒ දේ තමන්ගේ ජීවිතයට අතුලත් කරගන්නවා. නමුත් බහුතරයක් දෙනා බොහොම සුවිශේෂී තැනක් දෙන්නේ නැහැ මේ භාවනාව කියන කාරණාවට එක්කෝ ලැජ්ජාව නිසා මේක පැත්තකින් තියලා එහෙම නැත්නම් කාර්ය බහුලත්වය නිසා පැත්තකින් තියලා එහෙම නැත්නම් මේ භාවනාව කියන දේ පිළිබඳව විශ්වාසයක් නැහැ. ඒ නිසා අපි මේ භාවනාවේ ගැඹුරටම යන්නේ නැතුව එදිනදා වැඩ කටයුතුත් එක්ක සරල භාවනා ක්‍රමයක් කොහොමද අපේ ජීවිතයට අතුලත් කරගත යුතු? ඔව් බොහොම හොඳ ප්‍රශ්නයක් මේ අපේ මුදිත පුතා මතු කරේ. මේ භාවනාව කියන්නේ ඇත්තට ඉස්සර නම් පුතේ මේ අපේ බ්‍රාහ්මචාරීව ඉන්න ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලා තමයි භාවනාව සිද්ධ කළේ. එතකොට මේ භාවනාව කියන්නේ කුසල් සිත් වැඩි දියුණු කර ගැනීම. ඕනෑම කෙනෙක්
කුසල් සිත් දැන් පැවිද්දෙකුට නම් කුසල් සිත් වර්ධනය කරගන්න භාවනා කරන්නම ඕනේ. භාවනා කිරීම තුළින් කුසල් සිත් වර්ධනය වෙනවා. ඒ කුසල් සිත් වර්ධනය වීම තුළින් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උපකාර වෙන්නේ මේ කුසල් සිත් වැඩි දියුණු කරාම. භාවනාව කියන්නේ මනස එක තැනක එක ආරමුණක තබා ගැනීම. ඉතින් අද පැවිද්ද අපේ පැවිදි පක්ෂයේ පමණක් නෙමෙයි මේ ලෞකික ජීවිතේ ලෝකෝත්තර ජීවිතේ භාවනාව අත්‍යවශ්‍යම කාරණාවක් ලෞකික ජීවිතයත් ඇත්තට බොහෝ දෙනෙක් අපේ මුදිත පුතා මතක් කරා වගේ මේ භාවනාවට නැඹුරු වෙලා ඉන්න පිරිසකුත් අද සමාජයේ ඉන්නවා භාවනාව ගැන නොදන්න පිරිසකුත් ඉන්නවා භාවනාව විහිළුවට ලක් කරලා අපහාසයට උපහාසයට ලක් කරන පිරිසකුත් ඉන්නවද සමාජයේ එතකොට මේ තමන්ගේ ජීවිතයේ මේ කාර්ය බහුල ජීවිතයට භාවනාව අපිට බොහොම ශක්තියක් ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ ඇත්තටම මේ භාවනාව කියන්නේ කුසල් සිත් වර්ධනය කරන හොඳ මානසික ව්‍යායාමයක් මානසික ව්‍යායාමයක් දැන් එදිනදා පුතා කියනවා එදිනදා ජීවිතේට දැන් අපි බලමු දැන් බෞද්ධ දරුවෙකුට බෞද්ධයෙට බුද්ධ ධර්මයේ දන්න අයට නම් මේ භාවනා ක්‍රම කීපයක් තියෙනවා සමත භාවනා විදර්ශනා භාවනාව කියලා අපේ භාවනා කොටස් දෙකකට බෙදිලා තියෙනවා ඒකෙන් දැන් ඔය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නිර්වාණය ළඟා කරගන්න බොහෝ දෙනෙක් විදර්ශනා භාවනාව අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කරමින් කරනවා ඒ භාවනාව මේ එතකොට පුතා විදර්ශනා භාවනාව අපේ ලෞකික ජීවිතයේ ගිහි ප්‍රජාවට ටිකක් අමාරුයි ඒ නිසා සමත භාවනාවෙන් තමන්ගේ ජීවිතේ දැන් ආනාපාන සති භාවනාව මේ සමත භාවනාවේ මේ කර්මස්ථාන 40ක් තියෙනවා ඔය සමත භාවනාවේ. ඒ කර්මස්ථාන 40 තුල බුද්ධානුස්සති භාවනාව ධම්මානුස්සති දැන් ගිහි ප්‍රජාවට දැන් බුද්ධානුස්සති භාවනාව අපිට බොහෝම හදවතට සමීප බුදු පිළිරුවක් අපි බුදු මේ පිළිරුවක් ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ නවයෙන් එක බුදු ගුණයක් අරහම් බුදු ගුණේ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් කළේ නැහැ ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය ගැන හිතලා තමන්ගේ හිත එක අරමුණකට ගන්න එකනේ භාවනාවෙන් කරන්නේ. ඒක තමන්ගේ දැන් අපි ලෝභ දෝෂ මෝහ රාග දේශයෙන් පිරුණු දෙයක් භාවනාවට ගන්නෙ නෑ. අපේ කෙලෙස් ඇවිස්සීලා නොයෙකුත් ප්‍රශ්න අපිට උද්ගත වෙනවා. අපේ මනස තැම්පත් වෙන නිවෙන එක අරමුණකට ගන්න පුළුවන් හොඳ භාවනා මේ බුද්ධ ධර්මයේ තියෙනවා. අපේ බෞද්ධ දර්ශනයේ ගොඩක් තියෙනවා. ඒකෙන් සරලව ගිහි ප්‍රජාවට බුදු ගුණ භාවනාව ඔය බුද්ධානුස්සතිය වඩන්න පුළුවනි. අපේ අය ගොඩක් මේ දරුණ අපේ දරුවෝ පාසලේ ඉගෙන ගන්න. එතකොට ආනාපාන සති භාවනාව පුතා ඒක කාටත් ඕනෑම ආගම් ಜಾති ભેදයකින් තොරව කරන දෙයක් තමයි ආනාපාන සති භාවනාව. හුස්ම රැල්ලට අපේ මේ නාසග්‍රය අපි දන්නවා මේ මනස ඒක දැන් මේ නහස් තුඩු දෙක අතරට මේ නාසයේ නාසයෙන් යන මේ සුලන් රැල්ල දිහා බලාගෙන ඉන්න එක තමයි ආනාපාන සති භාවනාවෙන් කරන්නේ ආස්වාස ප්‍රස්වාසයේ මෙනෙහි කරනවා යම් කිසි කෙනෙකුට එක විනාඩි 5ක් එක තැනක ඉඳගෙන බෞද්ධ නමන ඕනම කෙනෙකුටත් මේ තමන් තැම්පත් වෙලා සංසුන් වෙලා නිදාගෙන ඉන්න තමන්ගේ කාමරේ ඇඳ මත වෙන්න පුළුවන් ඒ වගේම පුටුවක වාඩි වෙලා වෙන්න පුළුවන් තමන් පදවන රිය වාහනේ ඉඳගෙන විනාඩි 5ක් ඉඳගෙන බොහෝම තැම්පත්ව මනස අපේ මේ සිත එක තැනකට ගන්න කියන කරන්නේ භාවනාවෙන් එතකොට මේ සිත එක තැනකට අරගෙන මේ මේ සුලන් රැල්ල මේ යන දිහා බලාගෙන ඉන්නවා ඒ බලාගෙන ඉඳීම තුලින් අපේ මනස තැම්පත් වෙනවා මනස ඒකාග්‍රතාවයටපත් වෙනවා එහෙම ඒකනේ දැන් පාඩම් කරනකොට කියන්නේ පාඩම් කරන එකත් භාවනාවක් වගේනේ පාඩම් කරන ළමයෙකුට මනස එක තැනක තියාගෙන පාඩමට අවධානය යොමු නොකොලොත් අර පාඩම් එකක්වත් මතකයේට රැඳෙන්නේ නැහැ විභාග ජය ගන්න බෑ ඇත්තටම භාවනා කරන දරුවෙකුට පුංචි කාලේ ඉඳලා හුරු කරගත්තාම භාවනාවක් මොනම හෝ
සිත නිමෙන භාවනාවක් ධර්මයට අනුව දැන් ඕනම කෙනෙකුට පුළුවන් ආනාපාන සතිය අපි ඒකට මේ හුස්ම රැල්ලට හිත යොමු කරන්න පුංචි දරුවෙකුට බුදුහාමුදුරුව බුදු පිළ දැන් මේ මෙතන තියෙන බුදු පිළිමේ ඉතාමත් ඇස් දෙකට අපිට සිත් කළු දෙයක් පුදුමාකාර හිත නිමෙන මේ බුදුරජාන් වහන්සේගේ පිළිරුව දිහා අපි බලාගෙන ඉන්නකොට අපේ මනස ඒ අරමුණටම ගන්නකොට අපේ හිත තැම්පත් වෙලා අනිවිලා යනවා අපි කවදාකවත් රෝසමලක් දිහා බලාගෙන භාවනා කරන්න කියන්නේ නැහෙනි රෝසමල දිහා බලාගෙන අපි මෙනෙහි කරනකොට අපට ආදරය ආසාව සෙනෙහස රාගය ඇවිස්සෙනවා ඒ නිසා භාවනාවට බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අරණ්‍ය ගතෝවා ශුන්‍යාගාර ගතෝවා නිසසල පෙදසකට ගිහිල්ලා භාවනා කරන්න කිව්වේ අරමුණු ගන්න අමාරුයි වෙන වෙන අරමුණු වලට අපේ හිත යනවනේ පුතේ අපි මේ පංච අපි නිතරම මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්නවා එහෙන් අපි රූපය බලලා ඒ රූපය අපි අරමුණු කරගන්නවා මේ පංච ద్వාරයන්ගෙන්ම ගන්න අරමුණු තමයි අපි නිරන්තරයෙන් එදිනදා ජීවිතේ ගෙවන්නේ මේ අරමුණුත් එක්ක එවැනි සමාජයකට බොහෝම හොඳයි ඔය භාවනාවෙන් යම් කිසි එක්කෝ බුදුගුණ භාවනාව ඒ වගේ මෛත්‍රී භාවනාව ආනාපාන සති භාවනාව හිත යොමු කරාම රිය පදවන කෙනෙක් තමන්ගේ මනස ඒකාග්‍රතාවයට පත් කරගෙන නිසි ආකාර රිය පදවන්න හැම තියලු කාරණා ඉටු කරගන්න සිත එක්තැන් කරගත්තාම භාවනාව උපකාර කරගන්න පුළුවන් වෙනවා එහෙමයි අපේ මෙහෙණින් වහන්සේ තරුණ සිතට බොදු සිසිල වැඩසටහනට අහුම්කන් දීමත් එක්තරා ආකාරයක භාවනාවක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවනි ඔබ වහන්සේ ඉතාම කරුණාබරව සෞම්‍යව මේ දහම් කරුණු අපිට කියා දෙන නිසා තවදුරටත් අපි මේ පිළිබඳව විමසන්නට සූදානමින් ඉන්නවා මේ විරාමයෙන් පසුවත් නමෝ බබන රට පුරාම රසගෙන යන මාතර ෆ්‍රීලන් එළම ලුටික මිශ්‍ර කරන් ලුණු මිරිස් රසට යොදන් අතේ පදම එකතු කරන් සාදා දෙයි හරික්මන් විලොකු අය හරියා ගයන නෝනලාගේ රහස් අහන ආදර බර කතා හැදෙන බවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීලන් නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක ස්වාභාවික ලුණු බලය දත් සහ විදුරු මස් රකින නව ක්ලෝගාඩ් නැචරල් සෝල්ට් DFCC බැංකුව විශ්වාසයෙන් ඉදිරියට වැඩි ආරක්ෂාවකට වැඩි තිකකින් ඊවා හෙවි ෆ්ලෝ වින්ග්ස් ජීවන රටාවක් උදෙසා මීටරේ ජීවත් වෙමු. වැඩි ආරක්ෂාවකට වැඩි තිකකින් ඊවා හෙවි ෆ්ලෝ වින්ග්ස් ස්ප්‍රයිට් පැහැදිලිවම රිෆ්‍රෙෂ් කරයි. Microcalcium sabu fluoride sees a signal strong teeth that shakti mat karai signal strong teeth Godrich air pocket fragrance suwada digu kalayak pavathi tappara 30 kin swabhavika kirite ekak piodel kirite මාරිකා සමග වැටට සුමුදු බබල් ඩිටර්ජන්ට් පවුඩර් අ
අපි යලිත් තරුණ සිතට බොදු සිසිල වැඩසටහන වෙනුවෙන් ඔබව මුණ ගැහෙන්නේ ඔබ දන්නවා මේ වන විට අපේ ආරාධනාවෙන් මේ වැඩසටහන වෙනුවෙන් දැන් මාස කීපයක් පුරා තිස්සේම වැඩම කරන්නේ මනෝ උපදේශිකා ධර්මාචාරිණී පඬුවස්නුවර ධම්මා සංගමිත්තා අපේ මෙහෙණින් වහන්සේ කියලා අවසරයි අපේ මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේගෙන් දැන් අපි ආරම්භයේ පටන් මේ කතා කරගෙන ආපු කාරණාත් එක්ක ගත්තාම විතික කෙනෙක්ට හිතෙන්න පුළුවන් ජීවිතේ කියන්නේ හරි ගැටලුවක් කියලා මේ ගැටලුව වලට මුහුණ දීමම තමයි ජීවිතය කියලා මම කැමතියි ඔබ වහන්සේ අපිට මේක පැහැදිලි කරලා දෙනවා නම් ජීවිතය කියන්නේ ගැටලුවක්ද නැත්නම් අපි ගැටලු ජීවිතේට හදා ගන්නවාද කියලා ඔව් පුතා ජීවිතය කියන්නේ ගැටලුවක් නෙමෙයි ජීවිතය කියන්නේ යම් කිසි තවත් එක් සිදුවීමක් පමණයි සිදුවීම් මේ සමූහයක් අපේ ජීවිතේ අපි ගැටලුවක් කරගන්නවා මිසක් ජීවිතයේ ගැටලුවක් නෙමෙයි. එතකොට මිනිස්සය මේ ලෝකේ බලහම අවම වශයෙන් බිලියන 7ක් පමණ ඉන්නවනේ පුතා. එතකොට මේ මිනිසුන්ට ජීවිතයේ ගැටලුවක් නම් මේ සියලුම දෙනාට ගැටලු රාශියක් තියෙනවනේ. අපේ මේ සමාජයේ මිනිස්සු විතරක් නෙමෙයි ඉන්නේ සතාසි උපාවා ඉන්නවා. එතකොට මේ සත්තුන්ටත් බලන බැලු බැල්මට අපිට හිතෙනවා මේ සත්තුන්ටත් ගැටලු තියෙනවද කියලා. එනකොට මේ සත්තුන්ට ගැටලු නැහැ. සත්තු ඒ පරිසරයට අනුගත වෙලා පරිසරයට අවශ්‍ය පරිදි ඒ සත්තුත් හැසිරෙනවා. මිනිසා කියන්නේ ඉතාමත් බුද්ධිමත් කෙනෙක්. උසස් මනසක් තියෙන කෙනා තමයි මිනිසයා කියන්නේ. එතකොට මේ උසස් මනසක් තියෙන කෙනාට ජීවිතේ ගැටලුවක් වෙන්න බැහැනේ. ඒක නිසා ජීවිතය ගැටලුව අපි එදිනදා කරන කටයුතු හරියාකාරව කරනවා නම් අපට ජීවිතයේ ගැටලු පවතින්නේ නැහැ. මට එක උදාහරණයක් මතක් වෙනවා. බලන්න ගහක් අපි මේ ගස් තියෙනවනේ. එතකොට මේ සමහර දැන් එක කාල සමහර කාලවලට මේ ගස්වල ලස්සන දැන් මේ වියලි කාලවල ලස්සනට ගස් දළු දාලා මල් මහටගෙන ගෙඩි හටගෙන අපිට පළදාව ලබා දෙන ගසුත් තියෙනවා. එතකොට සමහර ගස් තියෙනවා සීත කාලවලට මේ ගස්වල කොළ ටික හලලා දානවා. නිශ්ශබ්දව ගහ තියලා නැවතත් අර වියලි කාල ගුණ යහම ගහ දළු දාලා මල් දාලා එනවා. එතකොට මේ ගස් පවා පරිසරයට ඕනේ විදිහට අනුගත වෙනවනේ. අපේ මෙතන තියෙන වැරද්ද තමයි අපි පරිසරයට අනුගත නොවීම. කෙනෙකුට ජීවිතයේ ගැටලුවක් කියන්නේ තමන් විහිං දැන් කෙනෙකුට රස්සාව ගැටලුවක්. ඇයි ඒ රස්සාව ගැටලුවක් වෙන්නේ? ඒක දිගටම කරගෙන යන්න බෑ. තමන්ගේ තියෙන අඩුපාඩු වැරදි හදාගන්න නැතුව අපි අනිත් අයට අත දික් කරනවා. එතකොට ඒක නිසා එයාට රැකියාව ගැටලුවක් වෙනවා. තව කෙනෙකුට පුතා ඇඳුම් ගැටලුවක්. ඇඳුම් නැති එක අඩු එකක් ගැටලුවක්. ඇඳුම් වැඩි එකක් ගැටලුව. අපෝ මට මේ ඇඳුම් වැඩි කොහෙ තියාගන්නද දන්නේ නැහැ කියලා ඒකත් ගැටලුවක් කරගන්න. මුදල් තියෙන එකත් ගැටලුවක්. මුදල් නැති එකත් ගැටලුවක් කෙනෙකුට. කෙනෙකුට කෑම තියෙන එකත් ගැටලුවක්. කෙනෙකුට කෑම වැඩි එක ගැටලුවක්. ඉතින් ඒක නිසා මේ පුද්ගලයා කරන එදිනදා රාජකාරිය හරියට කරගත්තොත් කවදාකවත් ජීවිතයට ගැටලුවක් වෙන්නේ නැහැ. පෞල් ජීවිතයක් ගමු බලන්න. අපේ පෞල් ජීවිතේට අපි හරියට අපේ පෞල් ජීවිතේ කරන්න තියෙන යුතුයකම් අපි හරියාකාරව ඉටු කරගත්තාම දැන් ස්වාමියායි බිරිඳයි එකතු වුණාම දැන් ගොඩවල් දෙකක්නේ ගැටලු සමූහයක්නේ. එතකොට මේ දෙන්න එකතු වුණාම ගැටලු අඩු වෙනවනේ. එක ගැටලුවක් ඒ දෙන්න ගැටලු ප්‍රශ්න බෙදා ගන්නවනේ. අද සමාජයේ වෙලා තියෙන්නේ ගැටලු වැඩි කරගන්නවා. මේ බිය සැකෙන් ජීවත් වෙනවා. ස්වාමියා බිරිඳ ගැන සැකයි, බිරිඳ ස්වාමියා ගැන සැකයි. මේ විහිඳා ගන්න ගැටලු මිසක් ජීවිතේ සමබරව ගෙනියනවා නම් කවදාකවත් ගැටලුවක් නැහැ. අපිට ඕන නම් ගැටලු හදා ගන්නත් පුළුවන්. අපට ඕන නම් ගැටලු නැතුවත් අපේ ජීවිතේ සමබරව ගෙනියන්න පුළුවනි පුතා. අවසනයි අපේ මෑණියනි, පුතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපි කරන ක්‍රියාවන් කුසල්ද එහෙමත් නැත්නම් අකුසල්ද කියලා තීරණය වෙන්නේ අපේ චේතනාව අනුව කියලා. මං හිතන්නේ ඔබ වහන්සේත් ඒ ගැන අපිට බොහොම හොඳින් ඉතාමත්ම හොඳින් මේ වැඩසටහන පුරාවටම පැහැදිලි කරලා දුන, විශේෂයෙන්ම මේ අපේ චේතනාව යහපත් වීමෙන් අපේ ජීවිතයට යහපත ළඟා කරගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව. ඒ දේවල් එක්ක අපේ මෑණියනි මට මෙන්න මෙහෙම ගැටලුවක් පැන නැගුණා.
කෙනෙක් කරන යම්කිසි කුසල කර්මයක් දිහා අපි කුසල සිත් ඇතුව බලා සිටි පමණින් අපිට කුසල් වැඩෙනවාද ඒ වගේම තමයි දැන් කෙනෙකුට හිතන්න පුළුවන් තමන්ගේ ශ්‍රමය ධනය කාලය වැය නොකර එවැනි දෙයකින් කුසල කර්ම රැස් කර ගන්න පුළුවන් කියලා මෙන්න මේ මේ වගේ මතයක ඉන්න කෙනෙකුට ඔබ වහන්සේ ලබා දෙන පිළිතුර කුමක්ද ඔව් පුතා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ මම මේ ප්‍රශ්නෙට පිළිතුර දෙන්න ඉස්සරින් චතුර දුවගෙන් පොඩි ප්‍රශ්නයක් මතු කරනවා දැන් අපේ මේ පාතිමා දුවත් චතුරු දුවත් හොඳ යාළුවෝ දෙන්නේ. දැන් ওই දෙන්නටම බඩගිනි. දැන් චතුරි දුවටයි පාතිමා දුවටයි බඩගිනි. පාතිමා දුව ළඟ තියෙනම බත් මුලක්. හොඳ රසට හදපු බත් මුලක් තියෙනවා. එතකොට දැන් පාතිමා දුව ඒ බත් එක කනකොට චතුරු දුවට සතුටුයි අපි දෙන්නටම බඩගිනි මේ පාතිමා බත් එක කනවා මගේ යාළුවා අනේ හොඳයි එයා ඒ බත් එක කනවා දැකලා ඔයා සතුටු වෙනවා පුතා හැබැයි පුතාගේ බඩ පිරෙන්නේ නැහනේ එතකොට ඒ වගේ තමයි දැන් කෙනෙක් කරන කුසලයක් දිහා බලලා සතුටු වෙන්න පුළුවනි ඒ සතුටු වුණාට කුසල් අර බඩ පිරෙන්නේ නැතුව වගේ තමයි අපට කුසල් සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් කුසල හෝ අකුසලයට කාරණාවක් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා කුසලයටත් අකුසලයටත් සම්පූර්ණ වෙන්න කාරණා කීපය. අපි කියමු දැන් අපි සතෙක් මරනවා කිව්ව පළියටම අපිට අකුසල් සිද්ධ වෙන්නේ නැහනේ. එතකොට අපි ඒ සතා මරන්න ඕනනේ. සතා මරන සතෙක් ඉන්න ඕනේ. සතා මරණ චේතනාව තියෙන්න ඕනේ සතා මරන්න අපි උපක්‍රමයක් යොදන්න ඕනේ සතා මැරෙන්න ඕනේ එතකොට තමයි අර අකුසල කර්මය සිද්ධ වෙන්නේ ඒ වගේ තමයි පුතා පින කියන එක යම් කිසි කුසලයක් කරනකොටත් හොඳෙන් කෙනෙකුට උදව් උපකාර කරන්න ඕනේ කියලා හිතුවට හිතන සිතුවිල්ල හොඳයි. ඉතින් හොඳට හොඳ සිතුවිලි හිතනකොට අනේ මං කාට හරි උදව් කරන්න ඕනේ. මම මේ වගේ දේවල් කරන්න ඕනේ. වෙහෙර විහාර හදන්න ඕනේ. පැම්පොකුණුලි මේ මම්මාවත් හදන්න ඕනේ කියලා සිතුවිල්ල හොඳයි. හොඳ සිතුවිල්ලින් ජීවත් වෙන්න පුළුවනේ. හැබැයි ඒ වුණාට කුසලයේ සම්පූර්ණ වෙන්න නම් ක්‍රියාවට නම් ගන්න ඕනේ. මම මෙයාට උදව් කරන්න ඕනේ. එයා අපි කියමු පවුලකට එයාගේ ඒ පවුලට ජීවත් වෙන්න වස්තුවක් අපි මොනවා හරි දෙන්න ඕනේ. ඒ දීලා ඒ අය සතුටු වෙන්න ඕනේ. ඒ අය සතුටින් ජීවත් වෙනා දකින්න අපි අන්න එතකොට තමයි අපිට නියම කුසලයේ සිද්ධ වෙන්න නම් අකුසලය හෝ කුසලය හෝ ක්‍රියාවට නැන්වීමෙන් පමණයි බලාගෙන හිටපු තරමට කවුරුවත් කරපු පිනක් අපි සාදු සාදු කියලා අනුමෝදන් වෙලා හිත සතුටු කරගන්න පුළුවනි චේතනාව හොඳයි ඒකේ කර්මය විපාක දෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ දේ අපි කරන්න ඕනේ හොඳ දේ හෝ නරක දේ හෝ අපි ක්‍රියාවට නැන්වීමෙන් තමයි හොඳ ප්‍රතිඵල අපට ලැබෙන්නේ නරක ප්‍රතිඵල ලැබිලා අකුසල් ගත වෙන්නත් පුළුවන් හොඳ ඇත්තටම හොඳ ප්‍රශ්නයක් මතු කරේ මොකද හොඳ දේවල් අපේ වාසනාව ළඟා කර දෙන්නෙත් ඒ හොඳ දේවල් කිරීම තුලින් අපේ අභාග්‍ය අවාසනාව ඇති කරලා දෙන්නෙත් මේ සිතුවිලි තමයි හොඳ සිතුවිලිත් එක්ක ඉදී අපි අනුන්ට උදව් උපකාර කරනකොට කොහේ ගියත් අපට උදව් උපකාර ලැබෙන අනුන්ට හිරිහැර කරදර කරනකොට කොහේ ගියත් යන තැන අපේ ජීවිතේ කරදර කම්කටොළු ඉවරයක් නැහැ ඒ හේතුව තමයි අපිම මේ කරගන්න දේවල් අපි කුසල් කරගත්තොත් යන තැන අපිට හොඳ සැප විපාක ලැබෙනවා නරක කරොත් යන තැන අපිට නරකම තමයි භුක්ති විඳින්න සිද්ධ වෙන්නේ අපි දන්නේ අපේ ජීවිතේ ඊළඟ නිමේෂයේදී කුමක් සිදු වෙන්න නියමිතයිද කියන කාරණේ. බොහෝ වෙලාවට අපි උත්සාහ කරන අපි ජීවත් වෙන ටික කාලය තුළ සතුටින් ඉන්න. හැබැයි අපි දැකලා තියෙනවා බොහෝ සැප සම්පත් තියෙන උදවිය යාන වාහන මිල මුදල් දරු සම්පත් ඥාති හිත මිත්‍රාදීන් පිරිවරාගෙන ඉන්න උදවිය. එතන වෙලාවට කියනවා මගේ හිතේ කිසිම සතුටක් නැහැ. මං ඉන්නේ සතුටින් නෙමෙයි කියලා. ඇයි එහෙම වෙන්නේ මෙහෙම? ඔව් ඒ එහෙම වෙන්නේ පුතා දැන් සතුටක් නැතුව යන්නේ තමන් ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ. කොච්චර තිබුණත් මදි කියන සිතුවිල්ලෙන් ඇතිවීමක් නැහැ. පුදුමාකාර පීඩණයකින් ඉන්නේ. සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඒ මානසිකව තමන්ගේ මනස සකස් කරගන්න බැරිකමක් එතන තියෙන්නේ. තමන්ට හම්බ කරන දෙයින් හෝ දරුවන්ගෙන් හෝ ඥාති හිතයිසීන්ගෙන් හෝ ලැබෙන ප්‍රතිචාර අනුව අපි සතුටු වෙන්න ඕනේ. හැමතැනම අපිට හොඳ දේවල්ම ලැබෙන්නේ නැහැ. හැබැයි අපේ හිත සකස් කරගන්න ඕනේ මට හොඳ දෙයක් නොලැබුණත් මේක තමයි මට උරුම දේ.
මට උරුම දේ මේක කියලා අපි හිත හදාගත්තොත් අපිට පසුතැවිලි වෙන්න වෙන්නේ නැහැ. වෙලා තියෙන්නේ අද හැමෝම කිසිම කෙනෙක් තව කෙනෙකුට යටත් වෙන්න කැමති නැහැ. තව කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්න අපේ සමාජයේ උදව් උපකාර කරනවා. හැබැයි උදව් උපකාර කරත් යටේ හිතේ පොඩි කුතුහලයක් තියෙනවා මට වඩා ඉහළින් මෙයායිද? මෙයාට මම උදව් කරොත් මෙයා මට මොන වගේ දෙයක් කරයිද? ඒ වගේ දේවලුත් පොදි බැඳගෙන තමයි අපේ මිනිස්සු තව කෙනෙකුට උදව් උපකාර කරන්නේ. ඉතින් සෑහීමකටපත් නොවීම අපේ පාතිමා දියණිය අහපු ප්‍රශ්නේ සමාජයේ හැමෝටම තියෙන ප්‍රශ්නයක්. කොච්චර තිබුණා සෑහීමකටපත් නැ මානසික මේ තෘප්තියක් නැ අතෘප්තිකර ජීවිතයක් ගතකරනද ඒ මොකද මේ වර්තමානයේ ලැබෙන දේ ඒ විදිහට භුක්ති විඳිමින් අද කළ යුතු දේ අදම කරලා සතුටු වෙන්න පුළුවන් නම් කවදාකවත් මානසික අතෘප්තියකටපත් වෙන්නේ නැ මානසික සතුට තියෙන්නේ මේ වර්තමානයේ මේ මොහොතේ පමණයි අතීත වර්තමාන අපි ඉස්සෙල්ලා මතක් කරා වගේ අනාගතයේ සිහින මැවීමෙනුත් පහුගිය දේවල් වර්තමානයේ දේවල් වලින් අපේ හිත පුරව ගැනීමෙන් අපි නිරන්තරයෙන්මපත් වෙන්නේ පීඩණයකට ඒ නිසා එදිනදා තමන්ට ලැබෙන පරිදි සතුට භුක්ති විඳින්න අපි හැඩ ගැහෙන්න ඕනේ මොකද මේ ලෝකයට අපි පාලනය කරන්න බෑ පුතා අපි ලෝකයට අපි පාලනය කරන්න ඉඩ දෙන්න නරකයි අපි මේ එන සමාජයේ පාලනය කරන්න ඕනේ අපට එන ගැටලු අපි පාලනය කරගන්න ඕනේ අපි අවම කරගන්න ඕනේ ලෝකයේ පාලනය කරන්න ගියොත් තමයි අපිට මේ හැම දෙයකටම පසුතැවිලි වෙන්න සිද්ධ වෙන්නේ අපි ඒව පාලනය කරලා මෙල්ල කරලා අපේ සිත ශක්තිමත් කරගත්තොත් කවදාකවත් පසුතැවිල්ලකටපත් වෙන්නේ නැහැ කියන එක මම දියණියට මතක් කරනවා. අවසරයි මෑණියෝ අපේ බෞද්ධයින් විදිහට විශ්වාස කරන දෙයක් තමයි අපේ මරණාසන්න මොහොතේ ඇතිවන සිතුවිල්ල. එහෙම නැත්නම් චුතිසිත තමයි හේතු වන්නේ මීළඟ ප්‍රතිසන්දි ලබා ගන්නට. එහෙම නැත්නම් මීළඟ උපතට කියලා. ඒ නිසා අප කොයිතරම් හොඳින් පින්දහම් කරලා ධාර්මිකව ජීවත් වෙන කෙනෙක් වුණත් මරණාසන්න මොහොතේදී අකුසල් සිතුවිල්ලක් ඇති වුණොත් මීළඟ භවය නරක තැනක. ඒ වගේම අයහපත් විදිහට ජීවත් වෙන කෙනෙක් වුණත් අවසන් මොහොතේදී තමන් කරපු පුංචි හෝ හොඳක් සිහිපත් වුණොත් ඔහුගේ හෝ ඇයගේ මීළඟ භවය යහපත් තැනකට යනවා කියන කාරණාව. අපි දැන් කාටවත් කියන්න බෑ අපේ මරණය සිද්ධ වෙන්නේ මොන වයසේද කියලා. කුඩා වයසේද තරුණ වයසේද එහෙම නැත්නම් පරමායුෂ ගෙවුනට පස්සේද මරණය සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා මේ චුතිසිත කියන කාරණාව යහපත් සිතුවිල්ලක් ඇති කර ගන්නට නම් ඇති වෙන්නට නම් මේ මොහොතේදී අප කොහොමද අපේ ජීවිතය එදිනෙදා යහපත් ලෙස පවත්වා ගත යුතු වන්නේ? බොහොම හොඳයි මේ පුතාගේ ප්‍රශ්නය. අපි කොයි මොහොතේ කොයි වෙලාවේ අපේ මරණය සිද්ධ වෙනවද දන්නේ නැහැ. එතකොට මරණාසන්න මොහොතේ පවතින සිත තමයි චුතිසිත කියන්නේ. චුති කියන්නේ ඉවත් වෙනවා, පහව යනවා කියන තේරුම තමයි චුති කියන්නේ. එතකොට මරණාසන්න වෙලාවේ ඉවත් වෙන පහව යන සිත කොයි වෙලාවේ කොයි ආකාරයකින් වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන අර පුතාගේ වගේ අපි මේ මොහොතේ මේ තියෙන ප්‍රශ්නත් එක්ක සමාජයේ තියෙන මේ ලෙඩ රෝගත් එක්ක අපි කොයි වෙලාවේ මරණයට පත් වෙයිද කියන්න අපි දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ චුතිසිත පවත්තා ගැනීම පුංචි කාලේ ඉඳලම අපි කළ යුතු දෙයක්. මොකද පුරුද්දක් වශයෙන් බුදුරජාන් වහන්සේ මේ චුතිසිත පුද්ගලයෙකුට මරණාසන්න වෙලාවේ චුතිසිත පහළ වෙන අවස්ථා හතරක් මතක් කරලා තියෙනවා. මේ ගරුක කර්ම, ආචින්න කර්ම, ආසන්න කර්ම, කටත්තා කර්ම කියලා. එතකොට පුතේ ගරුක කර්මයක් කියන්නේ අපි කරන ප්‍රබලම ඔය අටමහ කුසල් වගේ ප්‍රබල කුසලෙකුත් ඒ වගේ මව්මැරීම, පියාමැරීම, සංඝ බේදය වගේ අකුසල කර්මෙකුත් ගරුක කර්ම කුසල් වගේ අකුසල කර්මත් තියෙනවා. එතකොට මේ ගරුක කර්මයකින් යම් කිසි දෙයක් අපි මරණාසන්න චුතිසිතට පහළ වුණොත් මේ හොඳ කුසල් කර්මයක් හොඳ තැනක උප්පත්තිය ලබනවා. දැන් දිව්‍ය ලෝක මනුෂ්‍යයන්ට බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක වගේ උප්පත්තිය ලබන්න පුළුවනි. අකුසල සිතුවිල්ලක් බැරි වෙලා හරි අපි කරපු ලොකු අකුසල කර්මයක් සිද්ධ වුණොත් කෙලින්ම සතර අපායට වැටෙනවා. එතකොට ආසන්න කර්ම කියන්නේ මරණාසන්න මොහොතේම සිද්ධ කරපු කර්මයක්. මරණාසන්න මොහොතේ අපි යම් කිසි දෙයක් සිද්ධ කරත් හොඳ හෝ නරක හොඳ කර්මයක් වෙන්නත් පුළුවන් නරක කර්මයක් වෙන්නත් පුළුවන්. හොඳ කර්මයක් සිද්ධ කරලා තිබුණොත් ඒ වෙලාවේ ඒක සිහිපත් වුණොත්
හොඳ තැනක උප්පත්තිය ලැබෙනවා නරක දෙයක් සිහිපත් වුණොත් නරක තැනක උප්පත්තිය ලැබෙනවා එතකොට ආචින්න කර්ම කියන්නේ නිරන්තරයෙන් පුරුද්දක් වශයෙන් එතකොට චුතිසිත පහළ වෙන අවස්ථාවට අනිවාර්යෙන්ම චුතිසිත මරණාසන්න වෙලාවේ පහළ වෙන සිතුවිල්ල යහපත් කරගන්න නම් ආචින්න කර්මයක් අපි කරන්න ඕනේ නිරන්තරයෙන්ම කරන කුසල් අපි කියමු හැමදාම පොහොයට සිල් ගන්නවා කෙනෙක් පන්සිල් රකින්නවා එතකොට මල් පහන් පූජා කරනවා බණ අහනවා දන් දෙනවා ඒ වගේ හොඳ දේවල් කරනකොට එයා පුරුද්දක් වශයෙන් නිතරම කරනවා නොකඩවාම කරන කර්ම තමයි මරණාසන්න චුතිසිතට මතු වෙන්නේ පහළ වෙන්නේ ඒ වගේම අකුසල කර්මයක් සිද්ධ කරා කියමුකෝ හැමදාම සත්ත්ව ඝාතනය අනුන්ට හිරිහැර කරදර කරනවා ඒ වගේ සිතුවිල් අපි කරලා තිබුණොත් නරක දෙයක් ඒක තමයි අතනදි සිහිපත් වෙන්නේ එතකොට සතර අපායට අකුසල් දුක් විඳින්න නිරයේ උප්පත්තිය ලැබෙනවා හොඳ සිතුවිල්ල හොඳ දන් දීම සිල් රැකීම වගේ නිරන්තරයෙන් හොඳ සිතුවිල්ලක් කරොතින් කවදාකවත් සතර අපායට වැටෙන්නේ නැහැ එතකොට අපි පුරුදු වෙන දැන් මට මතක් වෙනවා පුතාලා අපි හැමෝම අහලා තියෙනවානේ චුන්ද සූකර කතාව චුන්ද සූකර නිතරම කරේ ඌරෝ මරණ එක හැම මොහොතේම ඌරෝ එයාට අහන් එයා ඌරෝ මරනවා කනට ඇහෙන්නේ ඌරන්ගේ හඬ කෑ ගහනවා මොර දෙනවා ඉතින් ඌරෝ කෑ ගහලා විලාප දීලා මල මූත්‍රා පහ කරලා ඌරෝ මැරෙනවා මේ චුන්ද සූකරට මරණාසන්න වෙලාවේදී ඇයි නිතරම කරේ මේ සත්තු මරණ එකනේ මරණාසන්න වෙලාවේ චුන්ද සූකරට මේ ඔය චුතිසිතට පහළ වුණේ ඒ සිතුවිල්ල ඌරෙක් වගේ කෑ ගහලා මරණයට පත් වෙලා අපාගත වුණා. ඒ අපි දන්න මේවා මේ එක සිදුවීමක් විතරයි මම පුතාට මතක් කරේ. ඒ වගේ සිදුවීම් රාශියක් තියෙන එක නිසා බොහොම හොඳ ප්‍රශ්න අද අපි දන්නේ කොයි වෙලාවේ මරණයට පත් වෙයිද කොයි වෙලාවේ චුතිසිත අපිට ඇති වෙයිද කියලා කාටවත් කියන්න බෑ. ඒ නිසා කොයි මොහොතේ චුතිසිත අපිට පහළ වුණත් කමක් නෑ. අපි නිරන්තරයෙන්ම නොකඩවා පින්දහම් කටයුතු වල යෙදීමෙන් චුතිසිත යහපත් කරගන්න පුළුවන් කිසිම කෙනෙක් සතර අපායට වැටෙන්නේ නැහැ දුකකටපත් වෙන්නේ නැහැ සැප විපාක විඳින පරලොව ජීවිතේ සුවපත් වෙන හැම දිනාටම අවශ්‍ය කරන සිතුවිල්ලක් තමයි චුතිසිත ශක්තිමත් කරගන්න එක මුදිත පුතා බොහොම හොඳයි කාලිනව අද ගැළපෙනව අද සමාජයේට අපි දන්නේ නැහැ මේ තියෙන ප්‍රශ්නෙත් එක්ක අපේ මරණය මේ යන වෙලාවේ සිද්ධ වෙයිද කියන එක. එතකොට අපි දැන් මේක මේ වැඩසටහන අපි නිතර කරනකොට අපේ සිතට මතුවෙනවා මේ වැඩසටහන හොඳ සිතුවිල්ල මේ බලාගෙන ඉන්න අහගෙන ඉන්න අය සතුටු වෙන වාරයක් ගානේ අපිට පින් සිදුවිලි ඇති වෙනවා බලාගෙන ඉන්න අයටත් අපේ මරණය මේ මොහොතේ සිද්ධ වුණොත් අපේ චුතිසිත වෙන්නේ මේ අරමුණ. මේ ඒ නිසා චුතිසිත ශක්තිමත් කරගත යුතුමයි. කාටත් ඒක පුංචි අයට ලොකු කුඩා මහලු කියලා නෑ. හැම දිනාටම චුතිසිත පිළිබඳව ශක්තිමත් වෙන්න එදිනෙදා පන්සිල් රකින්න මල් පහන් පූජා කරන්න පින් කටයුතු වල යෙදෙන්න අනිත් අයට උදව් උපකාර කරන්න අපේ ජීවිතය පරලව සුවපත් කරගන්න බොහොම වටිනා සිතුවිල්ලක් තමයි චුතිසිත ශක්තිමත් කර ගැනීම. සාදු සාදු සාදු. ප්‍රශ්න 8ක් ඇහුවට ධර්මදේශනාවකට සවන් දුන්නා වගේ ඔබ වහන්සේට අපි පින් දෙනවා. අපි හතර දෙනාම වෙනුවෙන් බලන් ඉන්න අපේ සුහසක් ප්‍රේක්ෂකින් වෙනුවෙන් ඔබ වහන්සේට පින් සිද්ධ වේවා. හැමදාමත් ඔබ වහන්සේගෙන් මෙහෙම ධර්ම කරුණු අහලා කායික මානසික අධ්‍යාත්මික සුවයකට පත් වෙන්නට අපටත් නරඹන ඔබටත් වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ වැඩසටහනට වැඩම කිරීම පිළිබඳව යලිත් පින් දෙමින් අපි අපේ වැඩසටහන හමාර කරන්නටයි සූදානම් වෙන්නේ. ඔබ හැමතෙම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම.